vede pare vechie de male. Suena pare nove. කියනවා ඔයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනලු. ඒ වුණාට මං කිව්වා මට ඔයා හොඳටම විශ්වාසයි කියලා. ඒවා ඉතින් කොහොමත් වැඩි හිටියෝ කියන කතානේ. ඒගොල්ලෝ හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ යුතුකමක් කියලා. අපි ඉතින් ඒවට ගරු කරන්න ඕනේ. ඒක නෙමෙයි නෝ. මම නිර්මාණ අයියටත් ඔයා ගැන ලියලා යවුවා. ආ අර ටියුෂන් ගුරුතුමා. ඉතිරිවවත් විශේෂී චර්යාවක් තියෙනවා. ඒ තමයි නිර්මාණ. ඔබට ගණිත අන්තිම ලබා දීම සඳහා තමයි මෙසට පැමිණලා ඇයට සමග දැඩි මිත්‍රත්වයක් ඇති කරගන්නවා. පසුව ඇයට හමුවන සියලුම බාධක හමුවේ උදව් කරන්නේ එම ගණිත ගුරුවරයා වෙන නිර්මාණ. මම මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි කියලා දන්නවා. ඒත් ඔයා වෙනුවෙන් පොඩි උදව්වක් හරි කරන්න පුළුවන් වෙයි මට. මනය දීපු දැනුම ලොලි මිර කරන්න බෑනේ අයියේ. විශේෂයෙන් මතක් කරන්න මේ චන්ද්‍රගම මහතුමා මහත්මයාගේ 48 වෙනි නිර්මාණය තිලනාට්‍ය. ඉතින් මෙහිදී මට ළඟින් දාගෙන ලැබෙන්නේ මම ගොඩාක් සතුටුස වෙනවා. ඉතින් අපිට අපේ නිෂ්පාදකවරයා විසින් කටයුතු කරේ කිස්මඩල් මහත්මයා. ඒ වගේම තව විශේෂ මතක් කරන්න අපේ මුචනාටි ගොඩාක් ප්‍රවීණ ශිල්පීන් ශිල්පියන් අපිට සහභාගි වුණා. ඉතින් ඒ අයින් ගොඩක් උපකාර ලැබුණා. මේ වෙලේ මම ඒ අය වෙනුවෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ලැබු සියලුම සහයෝගයන්ට බොහොම පින් කියලා කියනවා. මේ ටෙලිනාටි බලන රස වෙනුවෙන් කියලා මම ඔයාලා ඉල්ලා සිටියා. නිර්මාණයි. ඊයේ අස්මන් ජෙලි හදුවා. මේ වාගේ පංගුව. බලන්න අයියේ. අම්මයි තාත්තයි කිව්වා ජෙලියකම පැනනවා වැඩි කියලා. කලබන්න කොහොමද කියලා? කවුද? හරි ජසයි. Thank you. ඉන්නින්න. මමර කෝල් ඩ්‍රින්ක් එක තලගෙන. හරිද ගැටලුවක් විසඳනවද? මූල සභාවෙන් නම් පෙන්නේ සමීකරණයක් මැද අමාරුවෙන් හිර වෙලා ඉන්නවා. නැසුනේ මම වෙන කල්පනා ගිති. ඔබ මොනවා කල්පනා කළත් මට ප්‍රශ්නයක් නැහැ. මං අල්ලා දුන්න සම්පත් මහත්තයක දුවට ගණිතයේ විතරක් උගන්වපන්. වෙන ගණිත නම් එපා පුතෝ. සුනලේ මොනවද මේ කියන්නේ? මම එහාට යන්නේ ටියුෂන් දෙන්න මිසක් මනමාලකම් කරන්නේ. බාවංග කොල්ලෙක් ඉඳන් මම ඔබට ඒ වෙලේ වාර දුන්නේ. මගේ නම බේරලා ඕන දෙයක් කරපො. අදත් මා අපිටම කලාකරුවා නම් නිර්මාණය කරපු නිර්මාණ අතරින් බොහොමයක් කුමක් හෝ ආදර්ශයක් කුමක් හෝ උපදේශයක් සමාජයට ලබා දීමේ පරම චේතනාව මුදුන්පත් කරගෙන නිර්මාණය වුණා. විශේෂයෙන් සමාජයට අසුබදායි පුද්ගලින් පිළිබ
පිළිබඳව සමාජයේ අසුබදායි අසත්‍ය අසාධාරණයේ අයුක්තිය රජ කරන අවස්ථාවන්වලදී මොන මොන වගේ ප්‍රතිවිපාක අනිත් මිනිස්සුන්ට සමාජය අනිත් මිනිස්සුන්ට ලබන්න හැකි වෙනවද කියන කාරණාව පිළිබඳව මිනිස්සුන්ගේ දැනුවත් කිරීමේ සුවිශාල නාට්‍ය සම්භාරයක් එතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා. සුවඳ පරලොව නොවේ කියන ටෙලිවෘතාන්තයත් එවන් වූ උපදේශනාත්මක නාට්‍යයක් විදිහටයි මම දකින්නේ. මෙයාට ලියුමක් ඇවිල්ලා මං හිතන්නේ නෝර ළමයාගෙන් වෙන්න ඇති. ආ ඔව්. එයාගෙන් තමයි යන්නේ. පව් අම්මේ. එයාට එයාගේ දැන් දුක කියන්නත් ඉන්නේ මං විතරනේ. මේ උපදේශනාත්මක ස්වභාවය ඉදිරියට ගෙන යන්නේ අතිශය සුන්දර වූ ප්‍රේම කතාවකුත් ඊට සම්බන්ධ කරගෙන. ඒ ප්‍රේමණීය වෘතාන්තයේ දිගහැරෙන විට එහි යමන මූලික චරිතයක් විදිහට මා නිරූපණය කළ නිර්මාණ කියන චරිතය ඔබට හමු වේ. අපේ අතිදක්ෂ දාර්ශනික ශිල්පීන් අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඔවුන්ගේ සුහදත්වය ඔවුන්ගේ ආදරය මැද මේ නාට්‍ය ඉතා සාර්ථකව කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්ය ලබා දුන්නේ තිස්ස මඩවල නම් වූ සුන්දර මිනිස් පුත්‍රයන ඔහුගේ නිෂ්පාදන දායකත්වයේ තමයි චන්ද්‍රත්මා පිටිම කලාකරුවන් අධ්‍යක්ෂණයට වුණේ මේ නිර්මාණය. කෙසේ වෙතත් මේ සුන්දර නිර්මාණය තුළ සුන්දරත්වය විඳ ගන්නට අපි හැම දෙනාම ඔබට ආරාධනා කරනවා. අර කතාවක් තියෙනවනේ මේ එක જાති කුරුල්ලෝ එකට එකතු වෙනවා කියලා. ඔයා මේ ගැන තීරණයක් ගන්නකම් මට තව කොච්චර දවසක් බලන් ඉන්න වෙයිද දන්නේ නේද? එච්චර දවසක් ඕනේ නෑ. මං තීරණයක් ගත්තා. සුවඳ පරණොවේ ටෙලිනාට්‍ය මා රඟපාන්නේ විනෝද්ගේ චරිතයයි. ඇත්තටම මේ විනෝද්ගේ චරිතය මා කලකට පසු ඉත ආසාවෙන් රඟපාපු චරිතයක් කියලා කිව්වොත් ඉවරදී. මොකද මේ විනෝද්ගේ චරිතය ඇත්තටම සාම්ප්‍රදායිකව ටෙලිනාට්‍යවලදී ඔබ හමුවට එන පෙම්වතාගේ චරිතය නෙවෙයි. ඇත්තටම විනෝද්ට ප්‍රේමය අවශ්‍යයි. ඔ ප්‍රේමය හොයනවා. ඒ වගේම ඔහුට පෙම්වතියක් මුණගැහෙනවා. ඒ සාම්ප්‍රදායික පෙම්වතු අපේක්ෂා කරන්නේ පෙම්වතියකින් කුමක්ද? විනෝද් අපේක්ෂා කරන්නේ ඒ දෙ නෙවෙයි. මොනවාද වරුණ අය කියන්නේ? වරුණට හිතනවලු අර සීප්පුව ඇතුලේ තියෙන සල්ලි කොල්ල අරගෙන මේ කඩදාසි බෝට්ටු හදලා වැස්ස දවසට පා කරන්ද? මෙයාලන් කිව්වත් කියන්නේ ඔය කතාවම තමයි. ඉතින් මං එහෙම එකක් කිව්වේ නෑනේ. විනෝද්ගේ ජීවිතේ මොකක් හරි වෙනස් අරමුණක් තියෙනවා. මං ඒ අරමුණ ඔබට කියන්නේ නෑ. හැබැයි මේ ටෙලි නාට්‍ය දිගින් දිගටම නැරඹුවොත් විනෝද්ගේ අරමුණ කුමක්ද කියලා ඔබට වැටහෙනවා. මං හිතන්නේ ඒ විනෝද්ගේ චරිතය දෙස ඔබ මනමින් බලාගෙන හිටියොත් හොඳ නාට්‍යමය ජවනිකා ඇතුළත් අපූරු කතාන්දරයක් ඔබට දැක ගන්නට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි මේ නාට්‍ය පිටපත රචනා කිරීමේදී චන්ද්‍රත් මහපිරිකම් මහතා පාවිච්චි කරලා තියෙන උපාය. අද හොඳයි. අද අතටම අහුණා.
මොකද විනෝද මහත්තයා මේක තේරුම? විනෝද මහත්තයා මේක විහිළුවක් වුණාට මට එහෙම නැහැ. කොහොමද? මට එහෙම නැහැ. මිස් මේවා කෑ ගහන්න එපා කෑ ගහන්න එපා. ඉන්නක ඇතුළට එන්න. ලන්ඩන් නුවර ජීවත් වෙන හොඳ කලා රසිකයෙක් වන තිස්ස මඩවල නැමැති අපගේ සහෘදයා විසින් නිෂ්පාදනය කරන ලද මෙම සුවඳ පරණවේ ටෙලි නාට්‍ය ඇත්තෙන්ම හුදු වාණිජ පරමාර්ථයෙන් තොරව හුදෙක් කලා රසාස්වාදනය උදෙසා නිෂ්පාදනය කරන ලද්දක් බව මට ඉතා පැහැදිලිවම කිව හැකි. හැබැයි කතාවෙන් නම් පේන්නේ සෝබදුව මේකට කැමති වගේ. ඉතින් ඒක හරි වැරදිනේ. සෝබදුවගෙන් ඕක අහපු හින්දා එයාගේ හිතෙත් ඔය ගැන වැඩ කරනවනේ. අපි හිතමු අපි මේ ගැන හොයලා බලනකොට මේ හාදයා අපට ගැළපෙන්නේ නැති පෞලක කෙනෙක් කියලා. එතකොට අපි ඕකට විරුද්ධ වුණාම සෝබදුවගේ හිත පෑරෙනවනේ. සුවඳ පර නොවේ මාගේ පළමු වන නිෂ්පාදනයයි. මේ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර දුන්නේ මගේ සමීපතම හිතවතුන් දෙදෙනෙකු වන රංජිත් සහ මෙත්තා ප්‍රනාන්දු යෝල විසිනුයි. සුවඳ පරණවේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළේ මගේ එවැනිම සමීප හිතවතෙකු වන රවි කළුබෝවිල මහතා විසිනුයි. ඉතින් මුලින්ම මම මේ තිදෙනාට මගේ ප්‍රණාමය පුද කරන්නට කැමැතියි. සුවඳ පරණවේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකු වන චන්ද්‍රරත්න මාපිටිගම ශූරීන් විසිනුයි. මෙය ඔහුගේ 48 වන ටෙලි නාට්‍යයයි. මහනුවර අවට සුන්දර පරිසරයක සුවඳ පරණවේ ටෙලි නාට්‍ය රූපගත කළ අවධිය මට නම් ඉතාමත් සතුටින් සහ සහයෝගයෙන් ගත කළ කාලයක් වුණා. ඒ සියල්ලටම වඩා සුවඳ පරණවේ මට වැදගත් වන්නේ ඒ මගින් මුළු පවුලටම එකට සිට නැරඹිය හැකි විශේෂයෙන් අපගේ තරුණ දූදරුවන්ට ආදර්ශමත් පණිවිඩයක් ගෙනෙන ලස්සන ටෙලි නාට්‍යයක් වීම නිසායි. මේ සඳහා සහභාගී වූ චන්ද්‍රරත්න මාපටිගම මහතාටත් අනිකුත් සීලුම ශිල්පීන්ටත් මේ අවස්ථාවේදී මා ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදීත් මෙවැනිම ආදර්ශමත් නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මගේ කැලස් ඩ්‍රයිවිං හින්දා තමයි ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් වුණේ. මට ඒකට ඔයාගෙන් සමාව ගන්න ඕනේ. ඔයා මට සමාව දෙනවද? විශේෂිත වැදගත්කම් දෙකක් තියෙන ටෙලි නාට්‍යය. පළවෙනි කාරණය, මතු පිටින් මේ නාට්‍යය සුන්දර ප්‍රේම කතාවක් විදිහට දිගහැරුණා. හොඳ ලස්සන, කියන්නේ මහනුවර පැත්තේ දර්ශනීය පසුතල පසුබිම් කරගෙන මේ ටෙලි නාට්‍යය රූපගත වුණා, ඉදිරිපත් වුණා. මේ ටෙලි නාට්‍යයේ කතාන්තරයේ යටින් දෙවෙනවා අද සමාජය ගැන ඉතා ප්‍රබල විවරණයක්. ඒ කියන්නේ අද මිනිස්කම මොනතරම් විදියට හැල් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ අද කියන්නේ මිනිසුන් තුළ අනිකා කෙරේ වෛරයක් කරන්න ඔවුන් තුළ ප්‍රශ්න ඇති වෙන විදියට හැසිරෙන්න මුදල් පස්සේ හඹා යන්න ඒ තුළ වස්තු තණ්හාවට මැදි වෙනකම මේ සියල්ල තුළ මම දකිනවා අද සමාජයේ මිනිස්සු මේ පව් කරන්න බය නැහැ. මේ පාපයට බය නැතිකම තමයි අද සමාජයේ ඔඩු දුවන ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ. මේ නාට්‍යයේ යටින් දිවෙන්නේ මෙන්න මේ ටෙලි නාට්‍යයේදී මා දකින සුවිශේෂී කාරණේ තමයි මම පසුගිය කාලේ කරපු ටෙලි නාට්‍යවලදී මට හමු වෙච්ච නිෂ්පාදකවරු අතර මට හමු වෙච්ච සුවිශේෂීම මනුෂ්‍යත්වයෙන් පිරිච්ච නිෂ්පාදකවරු තමයි තිස්ස මඩවල. මට හිතෙන්නේ මට මිනිස්සෙක් හම්බ වුණා කියලා.
අන්න ඒක මම දකින මට මේ ටෙලිනාට්‍යයේ ඉතාම සුවිශේෂ කාරණයක් වෙන්නේ. ඉතින් ඔවුන් සමග මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන ඔව් සියලු දේ දරාගෙන මේ ටෙලිනාට්‍ය විකාශ වෙනකන් හිටපු ඒ කාලේ මම දකින්නේ ඔව් ඕනම දෙයකට ඔරොත්තු දෙන පුරුෂයෙක් කියලා. ඉතින් මේක තමයි මිනිස්සු අද ඉන්න ඕන කියලා. ඉතින් ඒ වගේ හොඳ මිනිස්සේ කමුවෙච්ච එක කියන්නේ නිෂ්පාදකවරේ කමුවෙච්ච ගැන මට මේ නාට්‍යයේ දකින මම අනිකුත් විශේෂී වැදගත්. ඉතින් මේ ටෙලිනාට්‍ය විශේෂිත යමක් ඔබට කියනවා. මෙය පළවෙනි කොටසේ ඉඳලා ඔබ කුතුහලයෙන් රඳව ගන්න කතාවක් මේක තිබෙනවා. අවසාන කොටස වෙනකම් මොකද්ද වෙන්නේ කියන එක ඔබට තේරුම් ගන්න බැරි වෙන ආකාරයට මේ කතාව පෙළ ගැස්විලා තිබෙනවා. මම හිතනවා මේක ඔබ නරඹිය යුතුම ටෙලිනාට්‍යයක්. මම කරපු ටෙලිනාට්‍ය අතරොත් මට සුවිශේෂී ටෙලිනාට්‍යයක්. මම ඔබට ආරාධනා කරනවා මේ ටෙලිනාට්‍ය ආරම්භ කරන්න. ඒත්වා කැමති නම් විතරක් ෂෝ. ඇත්තම කියනවා නම් විනෝද අය මේ දවස් ටිකට මට ගොඩාක් සමීප වුණා. ඉතින් අයිය ඔය වගේ යෝජනාවක් කරන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ වුණාට අයියේ මට මේ ගැන එකපාරටම වචනයක් දෙන්න බෑ. මං එහෙම කියන්නේ එහෙම එකපාරට වචනයක් දෙන්න තරම් මගේ හිතට හයියක් නැහැ. මන්නේ මල්ලල විතරක් වන්නේ. හැබැයි ඉතින් ලව් එෆෙයා එක පටන් ගන්නකොට මෙහෙම ට්‍රීට් එකක් දීලා නම් මදි. මනය දීපු දැනුම සල්ලි වලින් මෙර කරන්න බෑනේ අයියේ. ඇත්තම කියනවා නම් විනෝද අය මේ දවස් ටිකට මට ගොඩාක් සමීප වුණා. සුනලේ මොනවද මේ කියන්නේ? මම එහාට යන්නේ ටියුෂන් දෙන්න මිසක් මනමාලකම් කරන්නේ. ඉතින් කොහොමත් වැඩි හිටියෝ කියන කතානේ. ඒගොල්ලෝ හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ යුතුයකමක් කියලා. ඒ දෙන්න හොට්ටු හොට්ටු තිබ්බා. මේක එකයි මේක එකයි. ගොළුදා හෝලෙකු
ගැයුවේ ගීතය මල් වැට හදර හදවත ගොළු ඕලෙකු ගැයුවේ ගීතය මහන්දා ඕකිල ගීත නැසුන ගිරිවා පරව ගියද මල සුවඳ පර නොවේ